ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි සියලු දෙනාම මේ මහපාරේ කෑගෑව වෙනම උඩවත් නෙවෙයි. මේ රටයි ජාතිය යාගමයි විනාශ කරනවා. ඊට අමතරව මේ රටේ තියෙන සම්පත් මංකොල්ල කරනවා. ඊට එරෙහිව බැරි ඉන්න ඕනේ කියලා තමයි අපි සියලු දෙනාම කෑගෙන. ඒකට ප්‍රතිචාරය තමයි 69 ලක්ෂයක් ඡන්ද දීලා මිනිස්සු කිව්වේ එහෙනම් දැන් ඔයගොල්ලෝ මේක හදන්න කියලා. අපිට ඒක පුළුවන් වෙන්න ඕන. ඒක නිසා ඔබතුමාට තියෙන කාර්යභාරය මහා බලවත් කාර්යභාරය පරිසර අමාත්‍යවරයා හැටියට පරිසරය රැකුවොත් තමයි මිනිස්සු රැකෙන්නේ. එහෙම නැත්නම් අපිට පේනවා මේ දවස්වල දිල්ලි වල මිනිස්සු එහෙම යන හැටි ඒකේ අතුරු ප්‍රතිඵලයක් හැටියට කොළඹ ප්‍රදේශයේදී සමහර විට වායු දූෂණය නිසා මුඛ වාහන දමන්න වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපිට මේ පරිසරය රැකීමම අවශ්‍යයි. ඒකට අපි කවුරුත් එකතු වෙලා කරන්න ඕන. පරිසරය වගේම රටයි ජාතියයි යාගමයි රැකගන්න ඕනේ. ඒකට වැඩිපුරම ගෑගැහුව අය තමයි ඔබතුමාලා. ඔබතුමාලා මහපාරේ හිටියා. ඔබතුමාලට නඩු වැටුණා. ඒ නඩු තාම තියෙනවා. ඒව විසඳුමක් නැහැ. ඒක නිසා දේශීය දේවල් විනාශ වෙලා තියෙනවා. මේ සියල්ල ගොඩගන්න මේ සතිය දෙකෙන් අමාරු. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය මැජික් කාර්ය වගේ මේක කරයි කියලා. හැබැයි මැජික් කරන්න අමාරුයි. මොකද ප්‍රමාණිකුලව මේ වැඩේ කරන්න ඕන. ඒකට හොඳ නායකයෙක් ලැබලා තියෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හොඳ අගමැතිවරයෙක් ඉන්නවා. ඒක නිසා ඔබතුමාලත් ඒකට ලොකු හයියක්. ඊට අමතරව මේ බොරු රැළ පැන යමින් පවතිනවා. දැන් කෝවිලස්සල නිසාන්ත සිද්ධා පැන ගියා. ඊට පස්සේ සානිය අභිෂේක කරලා ඇතුළු බොරු කණ්ඩායමක් ඉන්නවා. මොකද සිරිපොතේ දැන් අපි දැක්කා තලතා අනුතුමී කියලා මේ හිටුමියුතුමී මේ අපි මොකද කරන්නේ? ඇත්තටම මේගොල්ලෝ දීපු නියෝග තමයි ඒගොල්ලෝ කරේ. ඒක නිසා සිරිපොතේ එක කොට්ටාසයක් ඉතින් තමයි අපි දැක්කේ අපරාධ විමර්ශන ආයතනේ. නමුත් ඒකින් අය පැනලා යනවා. ඉතින් ඒ වගේ පැනලා යන නොදී විසාත් වදෝ දීලා හකීම්ලාගේ පුජලේ කරපු හානියට ප්‍රතිචාර ගත්වන්න වෙයි ඉක්මනට. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අන්න ඒවා. ඒක නිසා පරිසරයේ වගේම පරිසරයට හානි කරපු පුජලේ තාම ඉන්නවා නිදැල්ලේ. ඒ පුජලයන්ට එරෙහිවත් අපි එකතු වෙලා පියවරක් ගමු. Breaking.lk.